ලංකාව කියන අපේ රටේ මොන ආණ්ඩුව බලයට ආවත් හැමදාම තැළුනේ පොඩි උනේ සාමාන්‍ය ජනතාව. ඒක අමුතු දෙයක් නෙවෙයි. ඒක හැමදාම වගේ වෙන දෙයක්. නමුත් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ මේ රටේ අර කොරෝනා කේස් එක ආවා. ඒවත් එක්ක උද්දමන තත්ත්වයක් ඇති වුණා. ටුවරිස්ට් ලා එහෙම ඉන්නේ නැතුව ගියා. මේ මේ ප්‍රශ්න එක ගොඩක් බිස්නස් වටුණා. ඉතින් රටේ ගොඩක් සල්ලි හිගයක් ඇති වෙන්න ගත්තා. මේ සල්ලි අච්චු ගහන්න ගත්තා. අච්චු ගහන්න උද්දමන තත්ත්ව තව තවත් වැඩි වුණා. ඉතින් මේවත් එක්ක රටේ තෙල් ටික හරියට ලැබුණේ නැහැ. එළවලු ටික හරියට ගන්න බැරුව ගියා. ගෑස් මිනිස්සුන්ට හරියට ගන්න බැරුව ගියා. ඉතින් මේ වගේ මිල ඉහළ ගියා. ඒ ඉහළ යාමත් එක්ක එළවලු මිල, ඊට පස්සේ කෑම බීම වල මිල මිනිස්සුන්ට දරන්න බැරි තරම් මට්ටමට ඉහළ යාමක් සිද්ධ වුණා. නමුත් දැන් පුදුමේ කියන්නේ දැන් මේ වෙද්දි ජනාධිපතිවරණේ ළඟින්ද දන්නේ නැහැ කොහොම හරි ගෑස් වල මිල අඩු වීගෙන යනවා. ඊට පස්සේ ගත්තාම පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් මේ හැම දෙයක්ම වගේ මිලත් අඩු වීගෙන යනවා මාසෙන් මාසෙකට. නමුත් මේ අඩු වෙන මිලට සාපේක්ෂව මිනිස්සුන්ට සහනය කියන එක සැලසෙනවද කියන එක ගැටලුවක් තියෙනවා. මොකද අපි ගත්තොත් ඉස්සර සාමාන්‍යයෙන් විත්තරාපයක් රුපියල් 40ට 45ට තමයි අලෙවි වුණේ 2019 20 වගේ කාලේ. නමුත් දැන් මේ උද්දමන කේස් අනම්මනම් ඔක්කොමත් එක්ක ගෑස් මිල ඉහළ ගියාම එළවලු විත්තර මිල මේවා ඔක්කොම ඉහළ ගියාට පස්සේ දැන් විත්තරාපයක් රුපියල් 100ක් විතර වෙනවනේ. නමුත් දැන් මේ විත්තරාපයක් දාන්න යන ගෑස් මිල මේ හැමදේම විත්තරේ මිල පවා අඩු වීගෙන ගියත් අර රුපියල් 100ට ගිය විත්තරාපේ තාමත් යන්නේ රුපියල් 100ට බොහෝ තැන්වල. ඉතින් ඒ වගේ මිල අඩු වීමක් සිද්ධ වෙලා නැහැ. ප්ලේන්ටිය රුපියල් 10ට 15ට තිබ්බේ 20ට තිබ්බේ උපරිම උනොත් දැන් වෙද්දි ප්ලේන්ටිය රුපියල් 40ක් වෙලා තියෙනවා. මේ වගේ මිල අඩු වීමක් වෙන්නේ නැහැ මොන දේ මිල පහල බැස්සත්. ඒක අපේ රටේ මාර පුදුම කර්මයක්. ඒ කියන්නේ මේ කරුමේ කියන්නේ හැම දෙයකම මිල වැඩි වෙනවා විතරයි, කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒක මාර ප්‍රශ්නයක්. කොහොම හරි වේවා. ඉතින් මේ සම්බන්ධව ජාතික පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් කියන මහත්මයා විසින් මාධ්‍ය හමුවක් පවත්වලා තියෙනවා. ඒ පවත්වලා කතා කරලා තියෙනවා මේ ආහාර වර්ගව හවලට හදන්න යන අවම මිල ගණන් මොනවද කියලා කතා කරලා තියෙනවා. එහෙම ගත්තාම සාමාන්‍යයෙන් අපි දන්නවා ගෑස් එක බලපානවා රයිස් කොත්තු මේ දේවල් හදන්න. එතකොට ගෑස් මිල බැස්සා නම් අනිවාර්යයෙන්ම රයිස් කොත්තු වලට යන මිලත් අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. ඒ වගේම දැන් පෙට්‍රල් මිල, ඩීසල් මිල මේ දේවල් ඉස්සරට සාපේක්ෂව බැහැලා තියෙන නිසා අනිවාර්යයෙන්ම එළවලු, මස් මාළු, කිරි බිත්තර කියන මේ දේවල් වල මිලත් අඩු විය යුතුයි ඉස්සරට සාපේක්ෂව. මොකද මේවා ප්‍රවාහනය කරන්න යන වියදම අඩුයි. එතකොට මේ වගේ මිල ඇත්තටම අඩු විය යුතුයි. නමුත් ඒ දේවල් අඩු වෙලා නැති එකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඉතින් මෙතනදී මේ අසෙල් සම්පත් කියන මහත්මයා විසින් මේ හැම කෑම බීමක්ම හදලා බලලා එයා සම්පූර්ණ වීඩියෝ එළියට දාලා තියෙනවා. එතනදී එයා පෙන්නලා තියෙනවා පරාටයක් හදන්න යන අවම වියදම රුපියල් 30යි. ඒ කියන්නේ රුපියල් 40කට වගේ ඕනනම් පරාටයක් වැඩිම මිලක් යටතේ විකුණන්න පුළුවන්. හරි. ඊට පස්සේ බිත්තර කොත්තුවක් නැත්තම් බිත්තර ෆුල් රයිස් එකක් හදන්න යන වියදම රුපියල් 300යි. එතකොට දැන් අද වෙනකොට බිත්තර කොත්තුවක් උගක රුපියල් 750ට 800ට සමහර අර තැන් වල 650ට වගේ යනවා. ඉතින් රුපියල් 300ක් කියලා කියන්නේ අඩුම වශයෙන් රුපියල් 450ට බිත්තර ෆුල් රයිස් එක, බිත්තර ෆුල් කොත්තුව දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් මෙතනදී මේ අසල් සම්පත් කියන මහත්තයා බිත්තර කොත්තුව, බිත්තර ෆුල් රයිස් එක හදන්නේ බිත්තර දෙකක් දාලා. අද කාලේ අපි දන්නවා බිත්තර ෆුල් කොත්තුවටත් දාන්නේ උගක වෙලාට එක බිත්තරයි. එහෙනම් බිත්තර දෙකක් දාන අඩුයිනේ. එතකොට ඊටත් වඩා මිල අඩුවේ හැකි. ඉතින් ඒ වුණාට මේක අෂ්ප ගානක් ලාභ තියාගෙන තමයි මේ හොටෙල් කරන මිනිස්සු කඩකාරයෝ මිනිස්සුන්ට විකුණන්නේ. ඊට අමතරව ගත්තාම බිත්තර බත් එකක් රුපියල් 170ක් වෙනවා යන වියදම හදන්න. මාළු පිළි තුනකුත් එක්ක මෙතනදී අසෙල්ල සම්පත් මේවා හදලා ඔක්කොම පෙන්නනවා. එතකොට රුපියල් 170කට දෙන්න පුළුවන් බිත්තර බත් එක තමයි අද වෙද්දී රුපියල් 350කට වගේ ලොකු මුදලකට හදලා විකුණන්නේ. ඉතින් ඇත්තටම එතනදී පාරිභෝගිකයා අසරණ වෙනවා. අනිත් පැත්තෙන් තමයි ගත්තාම බිත්තර රොටිය රුපියල් 100ක් වගේ වෙන්නේ යන වියදම. ප්ලේන්ටිය ගත්තාම රුපියල් 20ක් වෙනවා. සීනි දාලා ප්ලේන්ටිය රුපියල් 20ක් තමයි වියදම වෙන්නේ. නමුත් විකුණන්නේ අද වෙද්දී රුපියල් 40කට. ඉතින් මේක රුපියල් 30කටවත් දුන්න නම් අඩුපතරමේ 25කටවත් දුන්න නම් ඔන්න ගණන් සාධාරණයි කියලා කියන්න පුළුවන්. මොකද මිනිස්සු සාමාන්‍ය හැමෝම ප්ලේන්ටියක් ගහනවනේ. ඒ නිසා මේ දේවල් වල මිල අඩු විය යුතුයි. ඉතින් අසේල මහත්මයා තරුණයන්ට කිව්ව ලස්සන කතාවක් මෙතනදී. ඒ තමයි අපි දන්නවා අපේ රටේ ප්‍රශ්නයක් වුණා, අරගලයක් සිද්ධ වුණා. ඒ අරගලයත් එක්ක හිටපු ජනාධිපතිවරයා ඉල්ලාසීමක් වුණා. ඒ කියන්නේ මේ රටේ තරුණයෝ වැඩිහත් වෙලා කොහොම හරි මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්ව බලයෙන් පහ කරා. ඉතින් එච්චර බලයක් තිබ්බ අපේ රටේ මිනිස්සුන්ට හැකියාවක් තියෙනවා නැත්තේ නෑ, අනිවාර්යයෙන්ම තියෙනවා. මේ වැඩි මිලට ප්ලේන්ටිය විකුණන කඩ වර්ජනය කරන්න පුළුවන්. නැත්තම් කඩේට ගිහිල්ලා අහන්න පුළුවන් බිත්තර කොත්තුව කීයද. හරි 750ක් විතර කිව්වා. මේන් යන කොස්ට් එක මේන් හදලා පෙන්නලා තියෙනවා රුපියල් 300 යන්නේ ඇයි මෙච්චර ලාභ තියාගන්නේ කියලා කතා කරන්න කොන්දක් තියෙන්න පුළුවන්. හැකියාවක් තියෙන්න ඕන අපේ රටේ මිනිස්සුන්ට කියන එක තමයි අසල් සම්පත් කියන්නේ. ඒ කියන්නේ ජනාධිපති කෙනෙක්ව අපිට එලවන්න පුළුවන්කම තිබ්බනම් මේ කඩකාරයෝ කරන මාෆියාව අපිට නවත්තන්න බැරි කමක් නැහැ කියලා තමයි අසල් සම්පත් මහත්මයා කියන්නේ. ඉතින් එයා මේ කෑම බීම ඔක්කොම හදලා කරලා මේ සම්බන්ධව කතා කරපු වීඩියෝ එක අපි ඉස්සෙල්ලා බලමු. මේ
මේ අධික ලාභ තියාගන්න නැතුව 100 තියන ලාභ තියාගෙන මේ ගෑනේ අඩුම රුපියල් 250ට දෙන්න. මේ වන විට රජය රුපියල් 5100 ගානකට තිබිච්ච ගෑස් එක 3790 දක්වා අඩු කරලා රුපියල් 1300 ගානක සහනයක් දීලා තියෙනවා. ඒතොර මේ සහනය මේ දක්වා ප්ලේන්ටියෙන්වත් ලබා දීලා නැහැ. අනිත් පැත්තෙන් ඉන්ධනවල රුපියල් 460 දීවිච්ච ඩීසල් ලීටරෙන් රුපියල් 145කට ආසන්න මානක් අඩු වෙලා තියෙනවා. ඒතොර ඒ වෙනුවෙන් අඩුම ගානේ දඹුල්ලේ ඉඳලා එන එළවලු ටික වරා ඉඳලා එන අලලුණු ටික ඒ පිටකොටුවේ ඉඳලා අනිකුත් නගරවලට යන අත්‍යවශ්‍ය සේවාවන් සියලුම සබන් කැටේ ඉඳලා උළුවේ ගහන සියලුම මේ සියලුම දේවල් වල මොනියම් ආකාර අඩුම ගාන කන රොසින්ජරේ පවා මිල අඩු වෙන්න ඕන. ඒ නිසා අපි ඉතාමත් ගෞරවයෙන් මුදල් අමාත්‍යාංශයට පාරිභෝගික අධිකාරී සභාපති පත්වන අයියේ එතුමාට ජනාධිපතිතුමාගේ ආර්ථික කමිටුවක් තියෙනවා ජනාධිපතිතුමාගේ තියෙන ආහාර සුරක්ෂා ඒකේ ජනාධිපති ලේකම් කාර්යාලය ගණේකල මහත්තයා කොහෙද ලේකම් ඉන්නේ ඒ සියලු මහත්තුරුන්ගේ අවධානය ලක් කරනවා ඔයාලා දැන් සඳුදා ඉඳලා රජයේ ලබා දුන්න ඉන්ධන සහනය ගෑස් සහනය එක්ක මේ රටේ ආහාරවලට උපරිම විල ප්‍රකාශනපත් කරන්න ප්ලේන්ටියට යන අවම විල රුපියල් 20යි රුපියල් 20යි සීනි දැම්මොත් අද සීනි දාන්නේ නැහැ ගොඩක් කට්ටිය ඔයා සීනි දානවා දැන් එතකොට රුපියල් 20යි. එතකොට එහෙනම් ප්ලේන්ටිය රුපියල් 30 ගන්න පුළුවන් මොකද ප්ලේන්ටියෙන් ගෙවල් කුලී කඩ කුලී මේ බිරිඳගේ රක්ෂණයයි අරබයි මේවයි ගෙවන්න බෑ. ඒක මත තියා ගන්න ඕනේ. ඒ නිසා ප්ලේන්ටියක් ඇවිල්ලා සාධාරණ පාරිභෝගිකයෙක් ගෙන්නගෙන සදා භාවිත කරන භාණ්ඩයක්. ඒ නිසා ප්ලේන්ටිය රුපියල් 30 දෙන්න පුළුවන්. එතකොට අනිත් ආහාර මම හදලා පෙන්නනවා ෆයිට් රයිස් එක, කොත්තුව, ඒ වගේම පරාටය. පරාටයට යන බෙදම රුපියල් 30යි. අජිත් මහත්තයා, දැන් අපි හදලා පෙන්නනවා අද පාම්පිටි කිලෝ එකක් රුපියල් 180 රුපියල් 200ක් තියන්නේ පාම්පිටි කිලෝ එකක් රුපියල් 200ක් තියන්නේ පාම්පිටි කිලෝ එකෙන් කඩන්න පුළුවන් පරාට සයිස් එකට ග්‍රෑම් 50 මේ වගේ කුලි 20ක් මම අත කල්ලා පෙන්නනවා දැන් කිලෝ එකක් කිරලා කුලි කල්ලා පෙන්නනවා හරි මම හදලා පෙන්නනවා ඒතර අවම යන්නේ විල රුපියල් 30යි අද පරාට රුපියල් 60න් එහා ඒතර මෙන්න මේවා තමයි මේ විශේෂයෙන්ම මධ්‍යම පන්තියෙන් පහළ අවදිමත් වෘත්තීන් උදේට එනවා සපත්තු මහන් එනවා ලොතරැයි විකුණන්න එනවා කොළ ගැඳලා විකුණන්න එනවා ත්‍රිවිල් එකට එනවා නගර අලංකරණය කරන්න එනවා මාධ්‍යවේදීන් එනවා නොයෙකුත් ආකාරයේ දෛනික ක්‍රියාකාරී සදා මේ නගරට එන අයගේ ප්‍රධාන දේ තමයි ආහාර වේල. ඒතර ඒවත් අස්ප ගණන් කියලා තියෙද්දී අද වඩේකට ප්‍රේන්ටි යන සීමා වෙලා බෝනෝන් රෝග ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ හදන්නේ බජට් පැක් එකක් බජට් බත් එකක් අපි හදන්න දෙනවා. රුපියල් 200කට රුපියල් 170 80 යන්නේ බත් එකට අපි පෙන්නනවාද බිත්තරයක් පරිප්පු ටිකක් පොල් සම්බල් හාල් මැස්ස බැඳුම් එක බත් එකක් දෙන්න පුළුවන් රුපියල් 170 180 අවමිල හාල් කිලෝ එක රුපියල් 240 සම්බා කිලෝ එකෙන් බෙදන්න පුළුවන් කෑම 6ක් එතන බත් වලට රුපියල් 60යි හරි රුපියල් 50යි රුපියල් 50යි 40යි 45යි ගෑස් පීදවත් එක්ක එතකොට මෙන්න මේක අපි දැන් හදලා පෙන්නන ඉතින් මෙන්න මේක මේ රටේ ක්‍රියාත්මක කරන්න ඒ නිසා වහාම ඉන්ධන ගෑස් වලින් ලබා දීපු සහනය අවම වශයෙන්වත් ලබා දිය යුතුයි මේ සතිය ඇතුළත මොකද මැතිවරණයක් එන්නේ හැමෝම දැන් බලන් ඉන්නෝ ඒ නිසා ඒ වෙනුවෙන් සූදානම් කරත් අපි කියන ඔයාලත් හඬක් නගන්න ඔයාලේ පාක්ෂිකයොත් මේ ආහාර වේල් ගන්න ඔයාලත් බඩගින්න ඉන්නෝ එයාලගේ පොකට් එකට මුදල් ඉතුරු වෙනෝ මෙවැනි විදිහට මිල අඩු කරලා මේ සහනය දුන්න ගම ඒ නිසා සියලු දෙනාට පොදු කාරණයක් මිනිස්සුගේ බඩගින්න බඩට ගන්න ආහාර වේලට මිලක් ඉල්ලන එක පාක්ෂ විපක්ෂ සියලු මහත්වරුන්ගේ වක්කීම භද්‍ර යෞවනයේ තරුණන් ඉල්ලාසු විශේෂ දෙයක් ඔයාලා තමයි ගෝට ගෝහම් කියලා පාට බහැලා ලලයි ලයි ගාලා මේ රටේ ජනාධිපතිනේ පැන්නුවා. අහ අල්ල ගන්න දින හැමදාම ඇල්ලුවා ජනාධිපතිගේ ස්විමින් පූල් එකේ බව නැවා ගිහිල්ලා. හරි එහෙම කරපු බද්ද යවුවණේට බැරිද කඩේට ගිහිල්ලා අද අපි පෙන්නන කොත්තුවේ ගාන. අද අපි පෙන්නන ෆයිට් රයිස් එකේ ගාන. ඒ ගාන තමයි කොස්ට් එක නැතුව කඩ කුලී සේවක නඩේ ඒවම නැතුව. ඒකට කුලියක් එකතු කළා 130යි ලාභය කියන එක සාමාන්‍ය ව්‍යාපාරයක තියෙන. ඒකත් එක මිලක් සඳහන් පුළුවා. ඒ නිසා කොත්තුවට යන වියදම් පෙන්නනවා. ඔයාලගෙන් අස්ප ගණන් කොත්තුව ෆිල්ම් වෙච්ච රොටි දාලා අන්වීක්ෂෙන් බලන කැරක් කෑලි දාලා හදනවා නම් අන්න ඒකට විරුද්ධව ඕගොල්ලෝ එරෙහි වෙන්නේ. මොකද ග්‍රෑම් 50ක කැරට් අද මම දාලා පෙන්නනවා ෆයිට් රයිස් එකට. ග්‍රෑම් 50ක ලීස් මං අද දාලා පෙන්නනවා. ඒ යන වියදමත් එක තමයි රුපියල් 300 රාසල් පමණක් වෙන්නේ. ඒ නිසා ඔයාලා ව්‍යාපාරිකයෙක් එක්ක සටන් කරලා ඔයාලගේ අයිතිය දිනා ගන්න. වෙන මේක රජයෙන් මේ වැඩ පිළ හදන්නේ නැහැ. මට මේ විදියට. ඒ නිසා ඔයාලට තියෙනවා ජනාධිපතිරේ පන්නන්න පුළුවන් වුණා නම් භද්‍ර යෞවනයේට මෙරට පුරවැසියන්ට ඇයි තමන් ගන්න ආහාර සම්බන්ධව කඩේ මුදලාලිට ප්‍රශ්න කරලා වෙනද පුලිතෙන් බෙල ගණන් එක ගරන්ටි කදලා ඔය ප්‍රශ්න කතා කරන්න බැරි මොකද කියලා මං අහනවා. මේ වැඩ පිළ සහන ලබා දෙන්න රුපියල් 200 කෑම එකක් දෙන්න පුළුවන්. හැම කෑම එකක්ම නෙමෙයි. 200 කෑම එකක් තියන්න උදේට හරි දවල්ට හරි. අනිත් කෑම තියාගන්න ඉලවල වර්ග දියලා 350 400 500 විකුණන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. 200 කෑම එකක් තියන්න අන්නේ කෑම එක අර අවිධිමත් වෘත්තීන් සහ මධ්‍යම පන්තියෙන් පහළ සිළු දෙනාට පුළුවන් ඒක ලබා ගන්න. ඒ සඳහා තමයි අපි මේ නියාමනය සඳහා මේ වැඩ පිළ පෙන්වා දෙන්නේ. අවම කොත්තුවක මිල රුපියල් 300යි. මම දැන් හදලා පෙන්නනවා.
අද කොත්තු රොටි කපන කිලෝ තියෙන්නේ. කොත්තු රොටි කිලෝ එකක් රුපියල් 400යි සමහරවිට 500 රුපියල්. වම රුපියල් 600 ගන්න පුළුවන් කොත්තු රොටි කිලෝ එකක්. මොකද පාන් පිටි කිලෝ එකම කිලෝයක් කියන්නේ පාන් පිටි කිලෝයක් කියන්නේ රුපියල් 180. ඒක බරත් එක්ක කරනකොට කිලෝ ගෙනව. හරිද? රුපියල් 400යි. රුපියල් 400 කියන්නේ ග්‍රෑම් 250ක් දැම්මොත් රුපියල් 100 යන්නේ රොටි වලට. රුපියල් 100යි රොටි වලට යන්නේ. බිත්තර කොට්ටුවක් ගත්තොත් බිත්තර දෙකක් දැම්මොත් රුපියල් 100යි බිත්තර දෙකට. එතකොට රොටි වලට 100යි බිත්තරේ 100යි රුපියල් 200යි. එතකොට මම කැරට් ග්‍රෑම් 50ක් දානවා. හරිද? කැරට් ග්‍රෑම් 50ක් කැරට් ග්‍රෑම් 50ක් කියන්නේ කැරට් ග්‍රෑම් කිලෝ එකම රුපියල් 240යි. එතකොට ග්‍රෑම් 100ක් කියන්නේ රුපියල් 24යි, ග්‍රෑම් 50 රුපියල් 12යි. හරිද? එතකොට ලීස් කිලෝ එක රුපියල් 450යි, ග්‍රෑම් 100 රුපියල් 45යි. එතකොට ග්‍රෑම් 50ක් කියනවා රුපියල් 22යි 50. එතකොට 20යි 20යි 40යි, අතන 240යි. එතකොට මේකට අපි එකතු කරනවා කුරුදු පොදු දානවා, මේ සුදුළුණු දානවා, ඒ වගේ කරපිංචා, සේර, අම්මිස් මේ සියල්ල දානවා. එතකොට මේ සියල්ලත් එක්කම පොස්ටර් එක පොල් තෙල් එක්ක ගෑස් වීදමත් එක්ක අවම මිල සේවක පණ්ඩඩි කඩකුලිය හරම නෙමෙයි. හරිද? අවම මිල රුපියල් 300 යන්නේ. බිත්තර ඔත්තුව. අද බිත්තර ඔත්තුව කීයද? රුපියල් 500 බැලලා. රුපියල් 100 තියා ලාභ තියා ගන්න ඕන. හරිද? මේ අසාධාරණ වැඩ. ඒ නිසා මෙන්න මේවට වැටපදින්න ඕන. පරාඩ රුපියල් 30යි. අවම පරාඩ රුපියල් 30යි. බිත්තර රොටි බිත්තර රුපියල් 50යි. උපරිම ගාන බිත්තර රොටි රුපියල් 100යි. උපරිම ගාන රුපියල් 100යි. හොඳ ඉන්දියන් ආහාර ආදන්තන් වල නම් පරාත වලට විතර දාන්න. හරි. වර්තමානයේ සමහරව විතර දාන්න ලක් තියෙනවා. ඒකට. වෙන්නේ පාන් පිටි, නුයි, ඇල්ලක් වගේ පමණයි. හරි. මේක සමහරව පොල් තෙලුත් දාන්න. හරිද? වහාම පරාටට බිත්තර රොටියට ෆ්‍රයිඩ් රයිස්යට පොත්තුවට බත් පැකට් එකට ට්‍රේඩියට පාන් මිලක් පොරි මිලක් දාන්න ඒ මිලෙන් අඩු ඕනලු මොන කියන්නේ එච්චරයි අපි කියන්නේ තුවකට යන අවු මිල දෙන්න හදන්නේ රොටි කිලෝ එකක් රුපියල් 400යි අපි ගන්නවා රොටි ග්‍රෑම් කැප්
50කට ආසන්න මේ පිටතර කොටුවක් අවම මිල ප්‍රකාශපත් කරන්න පුළුවන්. අද මේ ගෑස් එක්කම. ඔය නැත්තම් රුපියල් 300යි 280යි මේකේ අවම මිල යන. එතකොට මේ කොටුවක් තමයි අද ඉදෝල කොටුව රුපියල් 500. මෙතන පිටතර දෙකක් දාලා. පිටතර කොටුව මම දන්නේ පිටතර දෙකක් දාලා නේද? පිටතර දෙකක් දාලා මෙන්න කොටුව ග්‍රෑම් 350ට වැඩි මේක රුපියල් 350කට අවම මිලකට මේක උඩින් මිල වල රුපියල් 400ක් 450ක් උඩින්. මෙන්න මේක තමයි විරිත්තේ මෙන්න හදලා පෙන්නුවා මෙන්න මේක දැන් හදලා රටේ ජනතාව දෙන්නේ කියන තමයි අපි ඉඳලා තියෙන්නේ බත් ග්‍රෑම් 300ක් තියෙනවා හාල් මැස්සු බැදුම් පොල් සම්බල් පරිප්පු පිටර වියදම 170යි බත් වලට රුපියල් 60යි පිටර රුපියල් 50යි 110යි එතකොට හාල් මැස්සු පරිප්පු මේ දේවල් එක්කම තමයි අපි රුපියල් 60 මේක රුපියල් 200ට දෙන්න අපි කියන්නේ නැත්නම් මේ අධික ලාභ තියාගන්න නැතුව 100ට දින ලාභ තියාගෙන මේක මේ අඩුම රුපියල් 250ට දෙන්න रईस रईस मेल सांबाई එවගේම මේක සෝස් වර්ග කිවි පේස්ට් අනමා ගේසියල දාලා රුපියල් 80යි. ඊගම තමයි ගෑස් අනමා වලට 70යි. උඩින්ම ගාන දෙන්න රුපියල් 300යි. දැන් මේක කඩේ ලිටර් රයිස් එකක් කරන රුපියල් 500න් එයා. දැන් 600 700. හැබැයි මේ විදිහට නම් වෙන්නේ නැහැ. ඔබට දකින්න තිබුණ ලිටරයක් දානවද දෙකක් දානවද? දැන් මෙතන ලිටර් දෙකක් දැම්මා. හරිද? ලිටර් දෙකක් දැම්මා. හරි ලිටර් දෙකක් දැම්මා. ඒරවලු ග්‍රෑම් 100ක් දැම්මා. හරිද? ඒතර බත් ග්‍රෑම් 350ක් දැම්මා. ඒතර සියලුම ග්‍රෑම් 500 කට සමානයක් මේ මේක කියන්නේ දෙන්න පුළුවන් මේ මිලට. ඒයි මේව කරන්නේ නැත්තේ ප්‍රශ්න අපි හිතන දැන් මෙන්න අවුන් මිලක් දෙන්නවා. ෆයිටයිසර් ගන්න මිල රුපියල් 300 අඩුයි. බත් එකට රුපියල් 200ක් මේ දෙන්න පුළුවන් විතර සයිස් කෑම එකක් දෙන්න පුළුවන්. එහෙම කොත්තුවක් රුපියල් 300 අඩුයි දෙන්න පුළුවන්. පරාට රුපියල් 300 අඩුයි දෙන්න පුළුවන්. ඒ වගේම විතර රුටි රුපියල් 100 දෙන්න පුළුවන්. ප්ලේට් එකට රුපියල් 300 දෙන්න පුළුවන්. ඒතකොට මේව තියෙද්දි අස්පාරංගොඩ තියෙන වත්තර කරුණාකර සාධාරණ මිලට අඩු ආදම්ලාදී අදිටම පූර්තිය සඳහා මෙන්න මේ කෑමටි හඳුන්වන දෙන ඉඳ තමයි අපි ट කවුරුරි කඩකාරයෙක් කියන ඔය කියන ගානට හදන්න බෑ ඔය කියන ගානට විකුණන්න බෑ ඌවා නිකන් සුරංගනා කතා ඔය කියන කෙනාට ඇවිල්ලා හදලා පෙන්නන්න ඔහොමනේ කලින් කතා කරේ කඩකාරයෝ ඉතින් එතකොට මේන් පෙන්නලා තියෙනවා එතකොට දැන් මීට අදාළව මොකද්ද ඔයාලා දෙන උත්තරය කියලා තමයි කඩකාරයෙන් අපිට අහන්න තියෙන්නේ සාක්ෂිත් එක්කම යන මිල මෙයාලා පෙන්නලා තියෙන නිසා ඉතින්
මිනිස්සුන්ගෙන් ගරන්ඩ එපා මේ විදිහට කියලා තමයි අපිට හොටෙල් කාරින්ගෙන් කෑම විකුණන මිනිස්සුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මොකද හැම මිනිස්සෙක්ම වගේ මේ කාලේ හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ හරි බාණ්ඩවල මිලි ඉහළ ගියාට මිනිස්සුන්ගේ පඩි වැඩි වෙලා නැහැ ගාමන්ට් එකේ ඉස්සර වැඩ කරව මීහන්ට හම්බුනේ රුපියල් 50000යි නම් තාමත් හම්බෙන්නේ රුපියල් 50000ම තමයි ඒ කාලේ කිරිපිටි පැකට් එක රුපියල් 50000 පඩි හැම්බෙන කාලේ රුපියල් 350ට 400ට තිබ්බ කිරිපිටි පැකට් එක දැන් වෙනකොට පඩිය තාමත් 50000යි හැබැයි කිරිපිටි පැකට් එක 980යි 1110යි 1010යි 1080යි ඔය වගේ මිලකට තමයි අලෙවි වෙන්නේ ඉතින් මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ මේ විදිහට ගරන්ඩ් එපා කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ ගණන් වැඩි කරලා අසීමිත ලාභ ලබන කඩකාරයින්ට හෙන ගහනවා කියන එක තමයි ඇත්තටම සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට කියන්න තියෙන්නේ එක්කෝ අපි මේ දේවල් නවත්තන්න නම් අපි මේවා වර්ජනය කරන්න ඕන මේ විදිහට වැඩි මිලට විකුණන කඩ කෑම වලින් කන්නේ නැතුව කඩ වලින් කන්නේ නැතුව හිටියානම් මේ මිනිස්සු ඒව ගණන් බස්සයි මොකද ඉල්ලුම නැති වෙනකොට මිල ශීඝ්‍රයෙන් පහළ බහින්න පටන් ගනී. නමුත් අවාසනාවකට අපේ මිනිස්සුන්ට එහෙම දෙයක් කරන්න බැහැ. හුඟක් වෙලාවට කඩ කෑම වලට හුරු වෙලා තියෙන නිසා උයන්ඩ කණ්ඩු කරන්න වෙලාවක් නැති නිසා අනිවාර්යයෙන්ම කඩෙන් තමයි කන්නේ බොන්නේ. ඉතින් ඒවා හදා ගන්න නම් අපිට මොකක් හරි පිළියමක් ගන්න වෙනවා. එක්ක වර්ජනය කරන්න වෙනවා කඩ. එහෙම නැත්නම් කඩේට කෙලින්ම ගිහිල්ලා ඩිරෙක්ට් අහන්න වෙනවා. බිත්තර කොත්තුවක් හදන්න මෙච්චරයි යන්නේ. බිත්තර රයිස් එකක් හදන්න මෙච්චරයි යන්නේ. අයියලා මෙච්චර ගාණක් ගන්නෙ. ඇයි මේ වඩු කරන්නේ නැත්තේ? ගෑස් මිල දැන් කලින් තිබ්බේ මෙහෙම දැන් තියෙන්නේ මෙහෙම. ඇයි මේ දේවල් වල මේ සහන මිනිස්සුන්ට ලැබෙන්නේ නැත්තේ කියලා කොන්ද කෙලින් තියන් කඩවල් වලට කියලා කතා කරන්න පුළුවන් නම් මිනිස්සු හැමෝටම එක්කෙනෙක්ට දෙන්නෙත් නෙමෙයි. කඩේකට ගිහිල්ලා 100 දෙනෙක් කනකොට එදෙන දෙන්නේ 3 දෙනෙක් විතරක් ඔය සම්බන්ධව කතා කරනකොට අනික් කට්ටිය නෑ හුණ ගන්නට ඉන්නවනම් ඒක හරි වැරදි. මොකද ඒ දෙන්න 3 දෙනා හරි කතා කරන්නේ මේ රටේ සමස්තයක් හැමෝම වෙන්නේ. කඩේ කන කෑම බීම කන පාරිභෝගිකය හැමෝම වෙනින් තමයි කතා කරන්නේ. ඒ වෙලාවට සද්ද බද්ද නැතු ඉන්නවනම් එතනදි කරන්නේ ඇත්තටම ලොකු වැරැද්දක්. ඒ නිසා මේක එක එක්කිනාට වාල්දි පාස් කරන්නේ නැතුව බෝල් පාස් කරන්නේ නැතුව මිනිස්සු විදියට අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නෙට හරියම විදිය උත්තරයක් හොයනවනම් කඩවල වලට ගිහිල්ලා කෙලින්ම මේ දේවල් අහනවනම් මේකේ ඇත්ත කඩකාරයින්ට පැහැදිලි කරලා දීලා මිනිස්සු මේකට වර්ජනය කරනවා නම් අන්න මේ රටේ හැමෝටම කඩෙන් කාලා බීලා ආතල් එකේ ඉන්න පුළුවන් සමාජයක් ඇති කරගන්න හැකියාවක් ලැබෙයි ඉස්සර තිබ්බා වගේ. ඉතින් මේ සම්බන්ධව ආදරණ අදහස මොකක්ද? වාගේ පැත්තේ වැඩි මිලට කෑම විකුණන කඩ තියෙනවා නම් ඒව සම්බන්ධයෙන්ුත් පහලින් අනිවාර්යයෙන්ම පල්හෙන් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට තනියම ලයික් කරන්න, channel එකට තනියම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එනැතකන් ඔයාලා හැමෝටම ජය වේවා.